සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝ කරුණාසහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති තථා ဒුතියං තථා චතුත්ථින් ච තථා තතියං තථා චතුත්ථින් ඉදි උද්දමදෝ තෙරියං සම්බෙදි සම්බත්තසාය සම්භාවන්තං ලෝකං කරුණා සහගතේන චේතසා පරිත්වා විහෙරති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් නොයෙක් සියගණන් සූත්‍ර දේශනාවන් හිදී පවත්වා වදාරණ ලද සතර බඹ විහරණයට අයිති කරුණා බ්‍රහ්ම විහරණය සම්බන්ධවයි මේ උතුම් පොසොන් පුරය පසළොස්වක් පොහෝදා නිමිත්තෙන් ධර්ම දේශනයට මාතෘකා කරන්ට යෙදුණි. බුදුදහම පදනම් කරගන්නා ලද කරුණා බ්‍රහ්ම විහරණයයි මේ දේශනාවට ඇතුළත් වන්නේ. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නමින් හඳුන්වනවා. මහා කාරුණික නම් වචනයේ මේ ගුණනාමයේ ලැබුණේ ලෝවැස සිලූම සත්‍යයන්ගේ කරුණාවට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් සිය දහස් ගුණෙන් ලක්ෂ ගුණෙන් කෝටි ගණනෙන් අසංඛ්‍ය ගණනෙන් අසාමාන්ත කරුණාවක් ඒ ශාන්තිනායකයන් වහන්සේගේ හද සන්තානේ පවත්නා නිසයි. පින්නතුන් දන්නා නේද, සරුවඥන් වහන්සේ දිනපතාම සූවිසි කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමාදින බව. සරුවඥන් වහන්සේගේ දිනචරියාවේ තියෙනවා පංචවිධ බුද්ධ කෘත්‍ය නමින් කොටස් පහක්. සෑම දවසේම ඉර උදාවේ සිට ඉර මුදුන් වෙනතුරු සිදුවෙන කටයුතු පුරේ බත්ත කිච්ච නමින් හැඳින්වෙනවා. ඉර මුදුන් වූ ඉර අවරෝ තැන් පටන් ඉර බැස යනතුරු සිදුවෙන කටයුතු පච්චා බත්ත කිච්ච නමින් හැඳින්වෙනවා. ඔරලෝසි පැයෙන් රාත්‍රී 10 දක්වා කාලය තුල පවත්නා කටයුතු පුරිම යාම කිච්ච නමින් හැඳින්වෙනවා. රාත්‍රී 10 සිට රාත්‍රී 2 දක්වා මධ්‍යම යාම කිච්ච. රාත්‍රී 2 සිට නැවත ඉර උදාවන තුරු පස්චිම යාම කිච්ච නමින් හැඳින්වෙනවා. ඒ බුද්ධ චරිතය තුළ දිනචරියා වෙනස් කරන්නේ නැහැ. එයින් පස්චිම යාම කිච්ච කියන මේ අවස්ථාව ගැන සලකා බලමු. සරුවඥන් වහන්සේ දවසේ වැඩිම ප්‍රමාණයක් වාඩි වීමේ ඉරියව්වෙන් සමාපත්තිය විදීම සහ ධර්ම දේශනාදී පැවැත්වීම නිසා
ඉරියාපත සමතාව පිණිස පොරලෝසු පැයෙන් රාත්‍රිය දෙකේ සිට තුනයි විස්ස දක්වා සක්මන් භාවනාවේ යෙදී සමාපත්ති සුව විඳිනවා. රාත්‍රී තුනයි විස්සේ සිට හතරයි හතළිහ දක්වා පැයකුත් විනාඩි විස්ස පමණක් සතපී වදාරනවා. දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සතෝ සම්ප්‍රජානකාරීව සතපී වදාරනවා. රාත්‍රී හතළයි හතළිහ සිට ඉර උදාව දක්වා පවත්නා කෙටි කාලය තුළ දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමාදිනවා. මහා කරුණා සමවතර සමයදී බුදු ඇස වියදුවනවා දසදහසක් ලෝක ධාතුවේ කෙළවරේ සිට ගන්ධ කුටිය දක්වා. ඒ දවසේ මඟඵල නිවන් ලබන්නේ සුදුස්සං ධර්ම දේශනා කළ යුත්තං තෙරුවන් සරණ ගැන්විය යුතු අය ඒ හැම ආකාරයකින්ම සරුවඥන් වහන්සේගෙන් පිහිටක් අනුශාසනාවක් ලබන්න සුදුස්සං බුදු ඇසට පෙනෙන්න පටන් ගන්නවා. බුදු ඇස නමින් හැඳින්වෙන්නේ වෙන කාටවත්ම නොමැති සරුවඥන් වහන්සේට පමණක් ලැබෙන ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරෝපරි ඥාන ආසයනුසේ ඥාන කියන සත් අසාධානඥානයන් අතුරින් මුලින් තියෙන ඥාන දෙක තමයි බුද්ධ චක්කු නමින් හැඳින්වෙන්නේ. ඒ බුදු ඇසින් ලෝකේ බලවදාරන්නේ තමන් වහන්සේගෙන් පිහිටක් ලබන්නන් තෝරා ගැනීම පිණිසයි. දමල් කාලේ සිදු කළ යුතු ධර්ම දේශනාදී සඳහා ලක්විය යුතු උජ්ජලයන් ඒ බුදු ඇසට පෙනෙනවා. ඊළඟට සන්ධ්‍යාවේ සවස් වරුවේ පැමිණෙන ජනතාවට දහම් දෙසලා ඉරබැස් යන්දමත්යෙන් උමිපැන් සිසිල්පැන් ආදියෙන් ගත සනසලා භික්ෂූන් වහන්සේලා උපදෙස් ලබන්ට එන තුරු සන්ධ්‍යාවේ දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමාදිනවා. ඉන් අනතුරුව සුගන්ධ ගන්ධ කුටියේ සිට දස දහස්සක් වෙල කෙළවර දක්වා බුදු ඇස විහිදුවනවා. රාත්‍රී කාලයෙහි තමන් වහන්සේගෙන් පිහිටක් ලබන්න සුදුස්සන් ඒ බුදු ඇසට මැවී පෙනෙනවා. මේ විදිහට දවසට තුන්විසි කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමෝතර සමාදිනවා. ඒ නිසා වෙන කාටවත් නොමැති අසාමාන්ත කරුණාවක් ඇති බැවින් සරුවඥන් වහන්සේට මහා කාරුණිකෝ නාථෝ කියලා හඳුන්වනවා. මේ මහා කාරුණික ගුණය නිසා තමයි විශ්වාසංක කල්ප ලක්ෂයක්ම බෝධි සම්භාර පුරන්න තරම් සමර්ථ වුණි. විශ්වාසංක කල්ප ලක්ෂයකට පෙර තමන් හදා වදාගත් දයාබර මෑණියන් සමග සද්දාසක් මුහුදේ පේනලා චිතර නැගුණා වූ බෝධි ප්‍රාර්ථනාව වූයේ බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝසියේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහභයා කියන මේ ප්‍රාර්ථනාවයි. තමන් වහන්සේ චතුරාරි සත්‍යාබෝධයෙන් ලෝතුරා බුදුව ලෝවැසි ජනතාවට එම චතුරාරි සත්‍යාබෝධය කරවන්නෙමි. තමන් වහන්සේ සියලු දුකෙන් සියලු කෙලෙසුන්ගෙන් අතමිදී ලෝවැස ජනතාව සියලු දුකෙන් සියලු කෙලෙසුන්ගෙන් අතමුදවා ගන්නෙමි. තමන් වහන්සේ බියකරු සසර ඕගයෙන් එතෙරෙමි ලෝවැස ජනතාව එතෙර කරවන්නෙමි කියනෙමි. බෝධි ප්‍රාර්ථනා ස්ත්‍රංගුනේ මහා කරුණාව නිසාමයි. සත් අසංකේයේ කල්පලක්ෂයක්ම චිතින් බුදුබා පතමි මෙසේ මහා කරුණාව පෙරට කොටගෙන බෝධි සම්භාර පිරුවා. නවා සංකේයේ කල්පලක්ෂයක් මුනුන්නේහි වචනින් බුදුබා පතමි මහා කරුණා මුල් කොටගෙන බෝධි සම්භාර පිරුවා. දීපංකර පාදමූලයේ පටන් සාදා සංකේයේ කල්පලක්ෂයේ මුනුන්නේහි මහා කරුණාව මහා ඥානේ පෙරට කොටගෙන සමත්‍රින් සත් පාරමී ධර්මයන් සපුරාගෙන විසතුරු අධ්‍යයෙහිදී සත්වාරයක් මහා පෘථිවියේ කම්පා කරවමින් පාරමී ගුණ මස්තකා ප්‍රාප්ත කරන්න සමර්ථ වුණා.
මෙසේ විෂය අසංකේ කල්පලක්ෂයේ සිට තමන් වහන්සේගේ සිතේ භාවිතා බහුලීකృత කරන ලද ඒ මහා කරුණාවයි ලෝතුරා බුදු වීමට පදනම් වූයේ. ඒ නිසාම බුදුබාට පත් වූ තැන සිට බ්‍රහ්මාරාධනී පිළිගත් දා සිට මහා කරුණාවෙන් මේ දසදහසක් ලෝක ධාතු බලා වදාරනවා. එසේ මහා කරුණාවෙන් ලෝවැස ජනතාව ගැන සොයා බලා ප්‍රඥාව සරුවක්මිතා ඥානයෙහි පිහිටාගෙන ලොවට දහම් මෙසේ වස්සවලා 45 අවුරුද්ද කාලය තුලදී සූවිසි අසංකේය 960,000,000 දෙනා අමා මහ නිවන් පුර පමුණුවා වදාළේ මහා කරුණාව පදනම් කොටගෙනයි. ඒ සරුවක්යන් වහන්සේගේ සේමුකයෙන් මානෙල්ම සුවඳෙහිදෙන සේමුක පත්නයෙන් සුදු බුදුරැස් වේදෙන දරදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් විනය පිටකයේ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ කියන සුවාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාළේ මහා කරුණාව පදනම් කොටගෙනයි. එනිසා සරුවඥන් වහන්සේ තවරක් ශ්‍රී ලංකාවට වැඩම කරවලා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයේ පිහිටන්නේ සුදුසු පුණ්‍ය භූමියක් ජය භූමියක් ක්ෂේම භූමියක් බාට පමුණුවා වදාළා කරත බුද්ධාදිෂ්ඨානයේ අතුව ඇතුවම අනුබුදු නිහද මහරහතන් වහන්සේ විසින් බුද්ධ වර්ෂ 236 පොසොන් පොර පසළොස්වක් පොහෝ දවසෙහිදී ශ්‍රී ලංකාද්වීප ධරණී තලයට වැඩම කරවලා මහා පෘථිවියද කම්පා වෙද්දී බුදු සසුන පිහිටුවා වදාරන්ට යෙදුනේ සරුවක්ඥන් වහන්සේගේ මහා කරුණා පදනම් කොටගෙනයි. අද අප සැනසෙන්නේ තෙරුවන් සරණ යමින් නිතිපන්සේ දකිමින් පොහොය අටසේ දකිමින් සියබඹ විහරණ වඩමින් සසුන් පැවිදිදම් පුරමින් ධර්ම විනය හදාරමින් සමථ විපස්සනා වඩමින් තම තමාගේ සත්‍ය ප්‍රමාණයෙන් මේ ධර්මචාරීව බෞද්ධයන් වශයෙන් අප ජීවත් වන්නේ ඒ සරුවක්ඥන් වහන්සේගේ මහා කරුණාව පදනම් කොටගෙනයි. ඒ සරුවක්ඥන් වහන්සේ පුරුදු කරගන්නා ලද මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන මේ මහා කරුණාවයි බුදුදහම පදනම් කොටගෙන වැඩි යුතු කරුණා බ්‍රහ්ම විහරණය නමින් අපි හඳුන්වන්නේ. දැන් අපි සලකා බලමු මේ කරුණා බ්‍රහ්ම විහරණය කෙසේද අපේ චිත්තසංතාන තුල අභිවෘද්ධියට පමුණවා ගන්න කියන එක. කරුණාව කියන මේ වචනය අපේ බෞද්ධයන් අතර නිතර භාවිතා වෙන අවිජහිත වචනයක්. හැම තැනකදීම මේ කරුණා වචනේ පාවිච්චි වෙනවා. කරුණා කළ මේ දේ කරන්න, කරුණා කළ මේ දේ කියන්න, මේ වාගේ වචන අපේ බෞද්ධයන් අතර නිතර භාවිතා වෙනවා. ශ්‍රීපාද පත්මී වන්දෙන් හැම දෙනාගේම අතරක් නැති නෑර මේ කරුණාවයි කියන වචනේ භාවිතා වෙනවා. සැබවින් මේ වචනේ ඇහෙනකොට, මේ වචනේ කියනකොට සෑම දෙනාගේ සිත් සතන් තුළ ඇතිවෙන්නේ කරුණාවන්ත ගුණයක්. කරුණා කියන මේ වචනේ හඳුන්වනවා පරදුක්ඛේ සති සාදුනම් හදේ කම්පණං කරෝති ඉති කරුණා. අනුන්ගේ දුකක් ඇති තැන සත්පුරුෂ උතුම්මන්ගේ සිත කම්පා කරන සුළු බව කරුණාවයි. පරදුක්ඛේ කියන්නේ අනුන්ගේ දුක. එවාගෙම සාදුනම් කියන්නේ සත්පුරුෂයන්ගේ සිත. හදයන් කියන්නේ මේ සිතේ නම. අපේ සිතේ තියෙනවා නම් 10ක්. එයින් එකක් තමයි හදයන් කියන්නේ. අනුන්ගේ දුක දැකලා සත්පුරුෂයන්ගේ සිත සැලෙනවා නම් කම්පණය වෙනවා නම් ඒකට කියනවා කරුණා ගුණය කියලා. සිත තියෙනවා නම් 10ක් මා මුලින් සඳහන් කළා නම් 10ක් තියෙනවා කියලා. චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්‍ධෝ තජ්ජා මනෝ විඥාන ධාතු. මෙන්න සිතට තියෙන නම් 10. ඒ නම් 10ක් එකිනෙක සිතට තියෙන සිතේ ක්‍රියාකාරීත්වය අනුවයි. බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්මයන් ගැන පරමාර්ථ ධර්මයන් ගැන බොහෝ නම් පාවිච්චි කළා තියෙන්නේ ඒ පරමාර්ථ ධර්මයන්ගේ කෘත්‍ය රසිනේවත් ක්‍රියාකාරීත්වය උදයි. එතකොට හදයන් කියන මේ වචنين ප්‍රකාශ වෙන්නේ සිතේ ක්‍රියාකාරීත්වයක්. හදේ කියන මේ
වචනේ නියම තේරුම අදහස් දරන්නා කියන තේරුමයි. යම් කිසි දෙයක් හොඳ හෝ නරක හෝ අදහස් දරනවා නම් ඒ දරන්නේ සිතයි. ඒ නිසා සදාවතුන්ගේ සත්පුරුෂයන්ගේ සිතේ අනුන්ගේ දුක දැකලා අනේ මේ තැනැත්තා මේ දුකෙන් මිදේවා කියන යම් බඳු සිතේ සැලීමක් කම්පනයක් ඇති වෙනවා නම් ඒ තත්වයට කියනවා කරුණා කියලා. තවත් ඒකේ විග්‍රහයක් තියෙනවා. කිනාතිවා පරදුක්ඛං හිංසිතේති කරුණා. මේ තව තේරුමක්. කිනාතිවා පරදුක්ඛං හිංසිතේති කරුණා. කිනාති කියන්නේ නැසීම් අර්ථ ඇති ක්‍රියා වචනයක්, ආඛ්‍යාත වචනයක්. එතකොට එතන සඳහන් වෙන්නේ අනුන්ගේ දුක නැසනවා. අනුන්ගේ දුක නැසනා නම් ඒ නැසන්නේ කරුණාවයි. ඒ නිසා අනුන්ගේ දුක නැක නැසන ස්වභාවය කරුණාව හැටියට හැඳින්වෙනවා. තා විග්‍රහයක් තියෙනවා. කෙරිතවා දුක්ඛිතේසු පරණ වශයෙන් පසාරේතේති කරුණා. කෙරිතවා දුක්ඛිතේසු පරණ වශයෙන් පසාරේතේති. ඒ කියන්නේ එතන හඳුන්වනවා පැතිරීමේ මාර්ගය. කිරති කියන්නේ පැතිරීමේ මාර්ගය. දුක්ඛිත සත්‍යයන් කෙරෙහි යම්බඳු හෘදයාංගම අනුකම්පාවක් පතුරවනවා නම් ඒකට කියනවා කරුණාව කියලා. මේ විදිහට අර්ථ කතාවල වාක්‍ය විග්‍රහ තුනකින් කරුණාව හඳුන්වනවා. අනුන්ගේ දුක දැකලා සත්හවතුන්ගේ සත්පුරුෂයන්ගේ හිත උණුවන ස්වභාවය සිත කම්පිත ස්වභාවයට කියනවා කරුණාව. අනුන්ගේ දුක නැති කරන අර්ථයෙන්ද කරුණාව කියනවා. අනුන් වෙත පවත්වන බැවින්ද කරුණාව කියනවා. දුක්ඛිතයන් වෙත පවත්වන බැවින්ද කරුණාව කියනවා. මේ වගේ කරුණාවේ තේරුම් ක්‍රම කීපයකට හඳුන්වනවා. එවැන්ගේ මේ කරුණාව තේරුම් කරන ගැනීමට තවත් තියෙනවා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ප්‍රභේද හතරක්. සෑම දෙයකම මේ ලක්ෂණ හතර තියෙනවා. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන. ලක්ෂණ කියන්නේ යම් දෙයක ස්වභාවය. රසය කියන්නේ යම් දෙයක ක්‍රියාකාරීත්වය හා සම්පත්තිය. යම් දෙයක ක්‍රියාකාරීත්වයද කියනවා කිච්ච රසය කියලා. එවැගේම සම්පත්තියටත් රසය කියලා කියනවා. පච්චුපට්ඨාන කියන්නේ හිතට අරමුණු වෙන ආකාරය. යම් කිසි දෙයක් හිතට වැටෙන ආකාරයට කියනවා පච්චුපට්ඨාන. පදට්ඨාන කියන්නේ යම් කිසි දෙයකට ප්‍රධාන හේතුව. යම් කිසි දෙයකට ප්‍රධාන හේතුව පදනමද කියනවා පදට්ඨාන කියලා. කරුණාවේ තියෙන ලක්ෂණය නම් දුක්ඛාප නයනාකාර පවති ලක්ෂණ කරුණා. අනුන්ගේ දුක ඉවත් කරන ආකාරයෙන් පවත්නා ස්වභාවය කරුණාවේ ලක්ෂණයයි. අනුන්ගේ දුක ඉවත් කරන ආකාරයෙන් පවත්නා ස්වභාවය කරුණාවේ ලක්ෂණයයි. රසය නම් කියන්නේ දුක්ඛාප නයන රස. දුක්ඛාප නයන රස. අනුන්ගේ දුක ඉවත් කරන බව මේ කරුණාවේ කෘත්‍යයයි. කරුණාවේ ක්‍රියාකාරීත්වය අනුන්ගේ දුක නැති කිරීමයි. එවැගේම එහි පච්චුපට්ඨානී කියන්නේ වැටහෙන ආකාරය අවිහිංසා පච්චුපට්ඨානං. අවිහිංසා කියන්නේ හිංසා නොකරන බව. ඕනෑම කෙනෙකුගේ කරුණාව තේරුම් ගන්න පුළුවන් කාටවත් හිංසා කරන්නේ නැහැ. ඇඟට විදින මඳුර වාටවත් හිංසා කරන්නේ නැහැ. කෙනෙක් දැන්නට උට හිංසා කරන්නේ නැහැ. මොනම දෙයකටවත් අනුන්ව හිංසානුකරන ආකාරයෙන් තමයි කරුණාව වැටෙන්නේ. ඒකට කියනවා උපට්ඨාන, පච්චුපට්ඨාන. පදට්ඨානම් කරුණාවට ඉතාම ආසන්න කාරණය දුක්ඛාභිභූතානම් අනාත් භව දස්සන පදට්ඨාන. ඒ කියන්නේ දුකටපත් වූවන්ගේ අනාත් භව අසරණ භව දකින් ලැබෙනවා නම් ඒක තමයි කරුණාවට මූලික හේතුව. කරුණාවක් පහළවන්නේ අනුන්ගේ දුක දැකීම නිසායි. කුඩා දරුවෙකු හදන මව්තුමියේ, එවාගෙම කුඩා දරුවෙකු ඇති පියතුමා, ඒ දරුවාට උණක් ප්‍රතිස්‍යාවක් බඩේ අමාරුවක් වේදනාවක් ඇති වුණා නම් වහා මුළු වෙනවා. ඒ වහා මුළු වෙන
ඒ දරුවාගේ දුක දැකලා ඒ වගේ තමයි යම් කිසි තැනක මැසි මඳුරුවන්ගෙන් ගහන වූ තැනක තුවාල හැදිලා වන මුඛයන්ගේ පණුවන් වැගිරෙමින් හැගාමින් කවුමාරණක් නැතුව අසරණයක් වැටි ඉන්නවා නම් ඥානවන්ත එවාගේම සත්පුරුෂ ගුණ ඇති කෙනෙක් ඔහු දැක්කාම ඔහු ගැන පුදුම කරුණාවක් ඇති වෙනවා අනුකම්පාවක් ඇති වෙනවා අන්නේ අනුකම්පාව ඇති උනේ ඒ දුක්ඛිත දැකීමෙන් ඒ දුකෙන් පෙලෙන්නම දැකීමෙන් යම් කෙනෙකු මරණීය දණ්ඩණයට නියම වෙලා අත්පා බැඳලා අර අද කාලේ එල්ලුම් ගහට ගෙනියනවා දැක්කනම් ඒ දසින සත්පුරුෂයන් ජීවිතේ ඇතිවන මහත් කරුණාවක් අන්නේ වාගේ අනුන්ගේ දුක දැකීමෙන් දැන් මේ කාලේ ගම් වතුර ඇති වීමෙන් නිහසාය ඇති වීමෙන් දුකටපත් වූවන් ගැන අසන්ද දකින් ලැබෙනකොට සත්පුරුෂයන්ගේ හිතේ උණු වෙනවා අන්න ඒක නිසා අනුන්ගේ දුක දැකීම කරුණාවට පදනමයි දැන් අපි සලක බලමු මේ කරුණාවේ ස්වභාවය කිව්වේ ඒ කියන්නේ අනාථයන් අසරණයන් කෙරෙහි පවත්වන ස්වභාවයේ කරුණාවයි අනාථයන් අසරණයන් දුකින් නිදහස් කරවා ගැනීමේ පැවැත්ම තමයි කරුණාව. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වයේ දුක නැති කිරීම. ඒ වැටෙන ආකාරයේ අවිහිංසාව. ඒත් පදනම දුකටපත් වූවන්. එතකොට මෙය දෙමෝපියන්ගේ අධසන්තානයේ භාවනාවක් වශයෙන් නොවැදුවත් තමන්ගේ දරුවන් වෙත අනිවාර්යෙන් පිළිතෙනවා. දෙමෝපියන්ගේ సంతානෙ දරුවාගේ කුඩා කාලයේ වැඩියෙන්ම පවත්වන්නේ මෛත්‍රියයි. මව කුසේ ප්‍රතිසන්දිගත් දවස දැනගත් දා ඉඳලාම ඒ දෙමෝපියන්ගේ සිතේ පරම මෛත්‍රියක් ඒ දරුවා ගැන පිහිටෙනවා. දරුවාගේ දියුණුව දැකීමේ ප්‍රාර්ථනාව. දරුවාට දුකක් වේදනාවක් ඇතිවම කරුණාව මනමින් පිහිටෙනවා. ඒ නිසා තමන් නුකානොගේ නිදි මරාගෙන හරි ඒ දරුවා දුකින් ගොඩ ගැනීමට මහන්සි වෙනවා. දරුවා තරුණ වයේ පත් වෙලා රූපයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් දැනුගත්කමින් යෞවන භාවයට පත් වෙලා ඉන්නව දකිනකොට දෙමෝපියන් හිතේ තියෙන මුදිතාව. දරුවා විශේෂයෙන් ආවා විවාහ කටයුතු කරගෙන ස්වයරීව ජීවත් වෙන කාලේ දකිනකොට උපේක්ෂාව පහළ වෙනවා. අන්වගේ ඒ දුකටපත් වූ දරුවන් ගැන දෙමෝපියන්ගේ අධසන්තානයේ පවත්නා කරුණාව මෙන් භාවනා වශයෙන් මේ කරුණාව දිනු කොටගෙන ඒ දිනු කරගත් කරුණා භාවනා පදනම් කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිසයි බුදුදහමේ කරුණා බ්‍රහ්මවීරණේ වඩනු ලබන්නේ. දැන් අපි සලකා බලමු අපේ ජීවිතේට මේ කරුණා බ්‍රහ්මවීරණේ කෙසේද දිනු කරගත හැකි වන්නේ කියලා. කරුණාව දිනු කර ගැනීම පිණිස අනුපිළිවෙලක් තියෙනවා. දැන් මෛත්‍රිය වඩනකොට නම් තමාට පළමුවෙන් මෛත්‍රී කරගෙන සම්භාවන්නේ හිතවන්තේ කුටි ළඟට මෛත්‍රී කරලා තුන්වෙනිය මධ්‍යස්ථයන්වත් හතරවෙනිය අහිතවන්තයන්වත් මෛත්‍රිය වඩන්නට නියමයි. කරුණා වැඩීමේදී පළමුවෙන් වඩනු ලබන්නේ දුක්ඛිත කෙනෙක් අරමුණු කරගෙනයි. ඒ කියන්නේ කායික වශයෙන් නානා විද රෝගාබාධයන්ගෙන් පෙළෙමින් එවාගෙම කෑම බීම නැති අඳින්න පරිඳින නැති පිළිතක් නැති අසරණව අනාථව හඬා වැළපෙන දුක්ඛිතේ දකින්න ලැබුණා නම් අන්න එවන්නේ අරමුණු කරගෙන පළමුවෙන් කරුණාව සමාධි භාවනා වශයෙන් වඩනු ලබන්නේ. ඊළඟට තමයි තමාට හිතවත් සම්භාවනීය හිතවත් කෙනෙකුට නැවත වඩන්නේ. ඊළඟට තමයි මධ්‍යස්ථයන් ඊළඟට අහිතවන්තයන්ද. දැන් අපේ කරුණා බ්‍රහ්ම විහරණයේ සමාධි භාවනා වශයෙන් රූපාචර ධ්‍යාන උපදවා ගන්න හැටි සලකා බලමු. ඊට පස්සේ එදිනෙදා නිින්දෙන් අවදිවෙන් සිට නිදා ගන්නා තුරු අපේ දෛනික වැඩ කටයුතු වලදී අපි කොහොමද කරුණාව භාවනාවක් වශයෙන් වඩන්නේ කියන එක ගැන අපි සාවධානව හිතෙදුමු. ඊළඟට ඒක විපස්සනාවට හරවලා මඟඵල නිවන් ලබන්නේ කෙසේද කියන කෙනත් අපි තේරුම් ගන්නට උත්සාහ කරගනිමු. කරුණා බ්‍රහ්ම විහරණේ වඩන කැමැත්තේ තමා රක්නා සීලය පළමින් පිරිසුදු කරගන්නට ඕනේ.
පංචශීලයේ හෝ ආජීවස්තමක සීලයේ හෝ උපෝසථාෂ්ඨාංග සීලයේ හෝ ගාහක දස සීලයේ හෝ සාමණේර උපසම්පන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා නම් තමන්ගේ සීලය අර විදියට නැවත නැවත පිරිසුදු කරගෙන සීල ආවර්ජන කරලා හිතට සම්පහන්සිනේ ඇති කරගන්නට ඕනේ. සිතට සම්පහන්සිනේ කියන්නේ තමන්ගේ සීලය විසුද්ධයි සුවිසුද්ධයි කියලා හිතට සතුට ඇති කරගන්නට පුළුවන් වෙන්නට ඕනේ. එසේ සීල සම්පදාවේ පිහිටා විවේක තැනකටපත් වෙලා හොඳට වාසාසනේ තියෙන තැනක මෙසි මදුරු පීඩා නොමැති තැනක එවාගේම ශබ්ද ഘോഷානෙක තැනක තමන් තන්පත් වෙලා තමන්ද පහසු ඉරියව්වකින් වාඩි වෙනවා. එසේ වාඩි වෙලා පළමුවෙන් හිතන්නට ඕන බුදු ගුණ, ඊළඟට මෛත්‍රිය, ඊළඟට පිළිකුල, ඊළඟට මරණ සතිය. මේ හතර හිතලා තුනුරුවන් ජීවිතයේ පූජා කරලා ඊළඟට අදිෂ්ඨානයක් ලබා ගන්නවා. මම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පිරු මේ කරුණා බ්‍රහ්ම විහරණයේ ධ්‍යාන අර්පණාබාට දියුණු කරගෙන විපස්සනාට පදනම් කරගෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නේ මේ කියන නිර්වාණ අපේක්ෂාවෙන් යුතුව භාවනාව ආරම්භ කරනවා. තමා දුටු විරු ඒ මොහොතේ ඇහැට පේන්නේ නැත්නම් තමා දුටු විරු අස අරවාගේ අසරණියේ බොහොම දැඩි අනාථ භාවයෙන් හවුහරණක් නැතුව පෙළෙන්නා වූ දුක්ඛිත කෙනෙක් හිතින් දැක ගන්නවා. එසේ දැකගෙන තමන් ඉස්සරහා ඉන්නේ ඇති හිතාගෙන මේ දුක්ඛිතයා දුකින් මිදේවා කියන වචනය නැවත නැවත හිතින් ආවර්ජන කරනවා. මිදේවා කියන පමණින් ඔහු දුකින් මිදෙනවා නෙමෙයි. ඒ දුකින් මිදෙන ආකාරය මනසිකාර්යය තුළින් අපේ කරුණාව දිනු කර ගැනීමයි මෙතන අපේක්ෂාව. ඉතින් එක පුජ්‍යණෙක් හිතින් අරමුණු කරගෙන ජීවමාන කෙනෙක් වෙන්නත් ඕනේ. මේ පරිලෝකයේ කෙනෙක් අරමුණු කොටගෙන ධ්‍යාන බාට සමාධි වෙන්නේ නැහැ. ඒ නිසා ජීවමාන දුක්ඛිත පුජ්‍යණෙක් සිතින් අරමුණු කරගන්නවා. යම් හේකින් එවන්නේකු නැතිනම් පස්පව් කරන, දස අකුසල් කරන, නොයෙක් දුසිරිතවල හැසිරෙන, ධනෙ ඇති, කීර්තිය ඇති, යසයිස්වාරිය ඇති, බොහෝ සම්පත් ඇති කෙනෙක් උනත් කරුණාට ලක් වෙනවා. ඔහු ගැන කරුණා වඩන්නට වෙන්නේ මේ තැනැත්තා පූර්වෙහි කරන කුසලයකින් අද සැපවත් සිටියත් අද මේ සිදු කරනු ලබන නානාවිද දුස්චරිතයන් නිසා තමන්ගේ සිතේ නැත්තම් චිත්තසංතානය නිරුද්ධ වෙච්ච දවසක, ඒ කියන්නේ හුස්ම ටික නිරුද්ධ වෙච්ච දවසක සතර පායටම වැටෙනවා. කිසිවෙ තිබුණු බර ගිම සබන්නාක් මේ සතර පායට වැටෙනවා. අහෝ මේ තැනැත්තා මේ දුකෙන් මිදේවා කියන මහත් කරුණා පෙරට කොටගෙන එවැනි පුජ්‍යලයන්ද කලමයෙන් අරමුණු කොට කරුණා බ්‍රහ්ම විහරණය වඩනවා. දැන් අපි සලකා බලමු අර වාගේ දුක්ඛිත පුජ්‍යලයේ හිතින් ඉස්සරහා ඉන්න හැටි දැකගෙන ඒසෝ පුද්ගලෝ දුක්ඛා මුච්ඡේතු දුක්ඛා මුච්ඡේතු අපි සිංහලෙන් භාවිතා කරනකොට මේ තැනැත්තා මේ දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා කියන මේ වචනේම පාවිච්චි කරනවා. ඉක්මන් වෙන්නේ නැහැ, පමා වෙන්නේ නැහැ, හිතා සාන්තව වෙහෙසෙනවි මේ වචනේ පාවිච්චි කරනවා. හිත යාම යා දුවන්න පුළුවන්. නමුත් ටික වෙලාවක් යනකොට අර දුක්ඛිත පුජ්‍යලයා තමන් ඉස්සරහා ඉන්න හැටිම පේන්න පටන් ගනීවි. එතකොට හිත යාම යා දුවන්නේ නැතුව නැවත නැවත සියවර දහස්වර දස දහස්වර එම වචනේ පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන්න කරන්න තමන්ගේ සිතේ පංච නීවරණ යට වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ගති, අඳුරු ගති, හිතේ වෙනස් වීම ගති සංසිඳෙනවා. සංසිඳෙන්නේ අර දුකින් මිදේවා කියන වචනේ අරමුණු කර ගන්නා ලද කුසල විතර්කය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව ශක්තිමත් වෙනවා. ඒ පහ ශක්තිමත් වෙන්න වෙන්න අර නීවරණ පහ දුබල වෙනවා, තුනී වෙනවා. අන්තිමේදී මේ ධ්‍යානාංග පහ ශක්තිමත් වීමෙන් පුද්ගලයාගේ සිත සාන්ත බාටපත් වෙනකොට කය නොදෙනී යනවා. කය කිසියම් වේදනාවක් නොදෙනී යනවා. වාඩි වෙලා ඉන්නවද, පොළවේ ඉන්නවද, අහසින් ඉන්නවද දැනෙන්නේ නැති හැටේට කය සැහැල්ලු වෙනවා, බර අඩු වෙලා නොදෙනී යනවා.
මේ තමයි හිතේ අර ප්‍රීතිය නිසා ඇතිවෙන පස්සද්ධිය. හැබැයි ඒ වගේ කිසිවක් හිතන්නේ නැහැ. ඒ වගේ කිසිවක් හිතන්නේ නැතුව වෙන වෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව නැවත නැවත නැවතත් දුකින් මිදේවා කියන වචනේ පාවිච්චි කරමින් ඉන්නකොට එකවරටම අර දුක්ඛිත පුද්ගලයා කෙරෙහි මේ සිත එකවරට සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වීම ශනිකයි. අයමත් හිත සමාධියෙන් අවදි වෙනවා. ඒ මොහොතේ නැවත වෙනස් වෙන්නේ නැතුව ඇසිපියවත් හෙලන්නේ නැතුව නැවත නැවත දුකින් මිදේවා කියන වචනේ පාවිච්චි කරමින් ඉන්නකොට අයමත් හර වගේම ශනිකව හිත ඒකාග්‍රතාවට පත් වෙන සමාධි වෙනවා. එහෙම සියවර දහස්වර හරි සමාධි වෙවි පැයක් දෙකක් ඉන්නකොට ඒ සමාධිය වැඩි වෙලාවක් පවතින්න පටන් ගන්නවා. ඒ සමාධිය වැඩි වෙලාවක් පවතිනකොට තමන්ගේ හද සන්තානීත හේතු දලා බලන්නට ඕනේ. මේ දුක්ඛිත පුද්ගලයා වෙත දුකින් මිදේවා කියන වචනේ කෙරෙහි තමන්ගේ සිතේ විතර්කයේ වැඩ කර ඇති, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව වැඩ කළ ඇති, පැවතුන ඇති අරමුණු කළ බලනවා. එසේ බැලීමේදී පැහැදිලිවම ඒ ධර්මතා පහ වැටහෙන්න පටන් ගන්නවා. තමන් තේරුම් කර ගන්නවා මේ පහළ වුණේ නීවරණ පහ තුරංගු ධානාංග පහ යුක්ත වූ පළවෙනි ධ්‍යාන අර්පණාවයි කියලා තේරුම් කර ගන්නවා. තමන්ට වැටහෙන්නේ නැත්නම් කෘතහස්ත ධ්‍යානලාභී ආචාර්යයන් වහන්සේ නමකකින් එක විමසලා දැනගන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රථම ධ්‍යානයේ ලැබූ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක පිරෙහෙන්න පුළුවන්. එනිසා නැවත නැවත සියවර දහස් වරයක සමවදින්නට ඕනේ. සමවදී සමවදී විනාඩි 10 15 පැය භාගී විනාඩි 45 පැය ඒ වාගේ වැඩි වෙලාවක් මේ සමාධියේ නොමිදී පවතින අදිෂ්ඨාන කරමින් වශී කරගන්නට ඕනේ. ආවර්ජනා සමාපජ්ජන අදිෂ්ඨාන වෘත්තාන පච්චවේකනා කියලා වශීතා පහක් තියෙනවා. නිතරම දුක්ඛිත පුද්ගලයාගේ අරමුණ ආවර්ජනා කරමින් සමාදින්නට ඕනේ. ඒ වගේම ඒ මෙච්චර වෙලාවක් පවතිවා කියලා වෙලාව සනිටුහන් කරගෙන සමාදින්නට ඕනේ. මෙච්චර වෙලාවකින් නැගිටීම සිද්ධ වේවා කියලා නැගිටින වෙලාවද ආවර්ජනා කරලා මේ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ වගේම ඒ 6-4 පුරුදුනාට පස්සේ, ඒ කියන්නේ ආවර්ජන සමාපජ්ජන අදිෂ්ඨාන වුට්ටාන 4 පුරුදුනෙන් පස්සේ තමයි ධානාංග පහ නැවත නැවත බලන්නේ. ධානාංග පහ නිතර නිතර බල බලා හිටියොත් ධ්‍යාන පිරියෙනවා. එක එක වරක් බැලුවාම ඇති අවසාන වශයෙන්. ඉතින් මේ විදිහට ප්‍රථම ධානයේ ප්‍රගුණුණාට පස්සේ නැවත අදිෂ්ඨාන කරගන්නවා. ප්‍රථම ධානයේ අංග දෙකක් ඕලාරිකයි. විතර්ක විචාර දෙක ඕලාරිකයි. ප්‍රීති සුඛ ඒකාග්‍රතා තුන සාන්තයි. නිසා මීළඟට විතර්ක විචාර දෙකින් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත වූ ද්විතීයික ධ්‍යාන අර්පණාවෙන් හිත සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරගෙන අර දුක්ඛිත පුඤ්ඤලේ ආරමුණු කරගෙන දුකින් මිදේවා කියන වචනේ නැවත නැවත භාවිතා කරනවා. ප්‍රථම ධානයේ ලබාගත් යෝගාවචරයාට භාවනා යෝගියාට දෙවෙනි ධානය ලැබනවා කියන එක අපහසු වෙන්නේ නැහැ. නීවරණ යටපත් වූ බැවින් එනිසා වැඩි වේලාවක් යන්න මැත්තෙන් අර තිබුණු සමාධියට වඩා බොහෝම සාන්ත ප්‍රීතිමත් වූ එවාගේම සැපවත් වූ ඒකාග්‍රතාවක් පහළ වෙනවා. ඒ ද්විතීය ධ්‍යාන අවස්ථාවයි. ඒකත් අර වගේ පස් ආකාරයකින් වසී බවට පමුණවා ගන්නවා. ඊළඟට ඒක සිය ගහන සියවර දහස්වර ප්‍රගුණ කරගෙනයි තුන්වෙනි ධ්‍යානයේ සඳහා සූදානම් වන්නේ. එතෙන්දී දෙවෙනි ධ්‍යානයේ සමයදිලා ධ්‍යානාංග තුන බලලා ප්‍රීතිය ඖදාරික වශයෙන් තේරුම් අරගෙන සුඛේකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන අර්පණාවෙන් හිත සමාධිගත වේවා කියන එක වරක් අදිෂ්ඨාන කොටගෙන අර අනාථ පුජ්‍යලේ ආරමුණෙහි දුකින් මිදේවා කියන වචනේ නැවත නැවත පාවිච්චි කරනවා. වැඩි වෙලාවක් යන්නේ මැත්තෙන් විතර්කයක් නැති, විචාරයක් නැති, ප්‍රීතියක් නැති, එසේ නමුත් නිරාමිස සැපයෙන් යුක්ත වූ ඒකාග්‍රතා සහිත තුන්වෙනි සමාපත්තිය සමාධිය අර්පණාගත බවටපත් වෙනවා. ඒ දාන පස් ආකාරයෙන් වශී කරගන්නවා. මෙහෙම කරුණා බ්‍රහ්ම විහරණයේ ලැබෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන තුනයි. හැබැයි මධ්‍යම ඥානවන්තයන්ද ඒ තුනට වඩා හතරක් ලබන්න සිදු වෙනවා. එකවරට විතර්ක විචාර දෙක ඉක්මවන්න බැරුව එක විතර්කයක් පමණ ඉක්මවලා දෙවෙනි ධ්‍යානයත්, විචාරයේ පමණ ඉක්මවා තුන්වෙනි ධ්‍යානයත්,
ප්‍රීතියේ පමණක් ඉක්මවා හතරවෙනි ධානයත් ලබන්න සිද්ධ වෙනවා. නමුත් ඒක වෙනසක් ඇත්තේ නැහැ. ඉතින් මෙන්න මේ කියන කරුණා බ්‍රහ්ම විහරණයෙන් දුක්ඛිත පුද්ගලයා අරමුණු කරගෙන එහෙම නැත්නම් පස්පව දාසක උසල් කරන සුඛිත පුද්ගලයා අරමුණු කරගෙන කරුණා ධානයේ වඩලා සමාපත්තිය තුන වඩලා ඊළඟට හැරෙනවා මධ්‍යස්ථ පුද්ගලයාට. මධ්‍යස්ථ පුද්ගලයා අරමුණු කරගෙනත් අර වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානයේ දක්වාම හිත පුරුදු කරනවා. ඊළඟට සතුරු පුද්ගලයාටත් උම වාදෙනවා. සතුරු පුද්ගලයා කෙරෙහි කිසි බෙදයක් නැතුව ධ්‍යාන තුන උපදවා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් වඩාත් මේක ප්‍රගුණ කරගන්න නම් අර දුක්ඛිත පුද්ගලයන් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ආදි වශයෙන් 10-12 දෙනෙක් වෙන වෙනම අරගෙන වෙන වෙනම ධ්‍යාන වඩලයි මධ්‍යස්ථ පුද්ගලයන් වෙත හැරෙන්නේ. මධ්‍යස්ථ පුද්ගලයන් 10-12 දෙනෙක් වෙත වෙන වෙනම හැරිලා භාවනා වඩලයි සතුරු පුද්ගලයන් වෙත හැරෙන්නේ. මෙන්න මෙහෙම දුක්ඛිත පුද්ගලයා ඊළඟට මධ්‍යස්ථ පුද්ගලයා සතුරු පුද්ගලයා කියන හැම දෙනා වෙත සම සමවම ධ්‍යාන සමාප්‍රති සමාදින්න පුළුවන් වුණා නම් ඊට කියනවා සීමා සම්භේදය. ඒ කියන්නේ පුද්ගල සීමාව අත්හැරියා. හිතවතා කියලා වෙනසක් නෑ, මධ්‍යස්ථයා කියලා වෙනසක් නෑ, දුක්ඛිතයා කියලා වෙනසක් නෑ, අහිතවන්තයා කියලා වෙනසක් නෑ. හැම දෙනා වෙතම සම සමව කරුණා පවත්වන්න පුළුවන් වුණා. එතකන් ඈතට විහිදුවන්නේ නෑ. දැන් ඔය අවස්ථාව ලබාගත්තන් පස්සේ සීමා සම්භේදය කළාට පස්සේ තමයි හිත ඈතට ඈතට විහිදුවන්න පුළුවන් වෙන්නේ. පළමුවෙන් තමා ඉන්න නිවසේ සියලු දෙනාට ධ්‍යාන තුනක් තුනක් බැගින් කරුණා වඩනවා. ඊළඟ තමන් ඉන්න ගමේ සියලු සත්වයන්ද, තමන් ඉන්න නගරයේ සියලු සත්වයන්ද, තමන් ඉන්න රටේ සියලු සත්වයන්ද, තමන් ඉන්න ලෝකයේ සියලු සත්වයන් අර වගේ කරුණාව ධ්‍යාන බාට වඩනවා. හැබැයි මේ ඈතට ඈතට හිත විහිදුවීමේදී තමන්ගේ සිත අහසට නඟ ගන්නට ඕනේ. දැන් ලෝක ධාතුව කෙරේ බාහිර ලෝකෙන් එහා මේ තිස්සෙක් භූමියේ මුදුනටම ගිහිල්ලා වන්න බලන්න. එහෙම බලනකොට මේ ලෝකයේ අරමුණු වෙන්නේ ඒ ලෝකේන නානාවද සත්‍යයන් අපට අරමුණු වෙන්න පුළුවන්. ඉතින් සියලු සත්‍යෝ දුකින් මිදෙත්වා කියලා අපි කියනවා වගේම සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්මාවැත්තෝ, සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ, සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මිනිසයෝ, සියලු විනිපාතික සත්වෝ කියලා සත්ව කොට්ටාස 12ක්ම අපි වෙන් කරගෙන එක එක සත්ව කොට්ටාසයකට පළවෙනි දෙවෙනි තුන්වෙනි වශයෙන් ධ්‍යාන තුනක් තුනක් බැගින් සමාපatti සමාදින්න පුරුදු වෙනවා. මේ අර තමන් ඉන්න තැන්ල ඈතට හිත විහිදුවන හැටි. ඊළඟට හැරෙනවා දිශාවසෙන්. දිශාවසෙන් දස දිශාව තෝරගන්නවා. දැන් අර මාත්‍රුකා කළ සූත්‍ර පාඨයේ තේරුමට දැන් තමයි හැරෙන්නේ. සෝ කරුණාසහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති. කරුණා බ්‍රහ්ම විහරණේ වඩන ඥානවන්ත යෝගාවචරයා කරුණා සමාපත්තිය කරුණා ධානය එක දිශාවකට වඩනවා. එක දිශාවකට පතුරුනවා. තථා ဒုတိယං එවාගෙම දෙවෙනි දිශාවටත් වඩනවා. තථා තතියං තුන්වෙනි දිශාවටත් වඩනවා. තථා චතුත්ථං එසේම හතරවෙනි දිශාවටත් මේ කරුණා ධානය වඩනවා. ඉති උද්දමධෝ කිරියං මෙසේ උඩ යට සරස. ඒ කියන්නේ දිසා අනු දිසා හැම තැනටම කරුණා පවත්වනවා. සබ්බදි සම්බත්තාය. සබ්බදි කියන්නේ සීලුම තැන. සම්බත්තාය කියන්නේ සීලුම ආත්ම භාවයන් වෙත. අවේරේන අභ්‍යාපජ්ජේන කරුණාසහගතේන චේසා පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ කිසිම ගැටුමක් නැතිව කරුණා ධානයේ පතුරුවා වාසය කරනවා. එතකොට මෙතෙන්දී මේ කරුණා චේතෝ විමුක්තිය නමින්ද හඳුන්වනවා. චේතෝ විමුක්ති කියන්නේ සමාධියට නම. චේතෝ විමුක්ති කියන්නේ අවස්ථා කීපයක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධ්‍යාන හතර වඩනකොට මේ බ්‍රහ්ම විහරණ ධ්‍යාන වඩනකොට එයින් ලැබෙන සමාධියට කියනවා චේතෝ විමුක්ති.
මෛත්‍රියෙන් ලැබෙන ධානයට කියනවා මෙත්තා චේතෝ විමුක්ති. කරුණාවෙන් ලැබෙන ධානයට කියනවා කරුණා චේතෝ විමුක්ති. මුදිතාවෙන් ලැබෙන ධානයට කියනවා මුදිතා චේතෝ විමුක්ති. උපේක්ෂාවෙන් ලැබෙන ධානයට කියනවා උපේක්ඛා චේතෝ විමුක්ති. ඒ වගේම කසන භාවනා, අසුභ භාවනා, ආනාපාන සති භාවනා, කායගත සති භාවනා, අරූප සමාප්‍රති භාවනා, මේ සියලුම ධ්‍යාන වැඩෙන භාවනාවන්ගෙන් ලැබෙන ධ්‍යාන සමාප්‍රතියද කියනවා චේතෝ විමුක්ති. ඒ හැර ලෝකෝත්තර චේතෝ විමුක්තියකුත් තියෙනවා. දික්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්ව උපසම්පජ්ජ විහෙරති. ඔතන සඳහන් වෙනවා මෙලොවම චතුරාර්ය සත්‍ය ආબોධ කරගෙන මඟඵල නිවන් සුවයෙන් සැනසෙන රහතන් වහන්සේලා. සෝ ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ ආශ්‍රවයන් ශ්‍රේ කරන අරිහත් ඵල සමාධිය, අරිහත් ඵල ප්‍රඥාව ලබාගෙන වාසය කරනවා. එතන චේතෝ විමුක්ති කියන්නේ අරිහත් මාර්ග අරිහත් ඵල සම්ප්‍රයුක්ත සමාධියයි. අරිහත් ඵලයේ සමග තියෙන සමාධියයි. පඤ්ඤා විමුක්ති කියන්නේ අරිහත් ඵලයේ තියෙන ප්‍රඥාවයි. එතකොට චේතෝ විමුක්තිය ලෝකෝත්තර සමාධිය. පඤ්ඤා විමුක්තිය ලෝකෝත්තර ප්‍රඥාව. මේ වගේ චේතෝ විමුක්තිය අවස්ථා කීපයක් හඳුන්වන්න පුළුවන්. දැන් මෙතන කරුණා බ්‍රහ්ම විහරණේ නමින් හැඳුන්වුවේ කරුණා ධ්‍යානයයි. එතකොට කරුණා ධ්‍යානයේ වඩනකොට මුලින්ම ඇති වෙනවා අර ධ්‍යානාංග පහ එකතු වීමෙන් උපචාර සමාධිය. ඊළඟට තමයි ප්‍රථම ධ්‍යානය. ඊළඟට දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය. ඒ ධ්‍යාන අවස්ථාව මෙතන කරුණා චේතෝ විමුක්ති කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අර මුලින් සඳහන් කළ ධ්‍යාන තුන ලබාගත් ඥානවන්ත යෝගාවචරයා ඊළඟට දිසාවසින් මේ කරුණා ධ්‍යානේ වඩනවා, පතුරවනවා. තමන් ඉහළ මිහළ හිත තියාගෙන නැගරණ දිසාවට හිත විහිදුවලා ඒ දිසාවේ සත්තු කොට්ටාස 12ට එක එක සත්තු කොට්ටාසට තුනක් තුනක් බැගින් ධ්‍යාන සමාපatti සමාදිනවා 36ක්. ඊළඟට දකුණු දිසාවටත් එසේම සිත යොදලා ඒ දකුණු දිසාවේ සීල සත්‍යෝ දුකින් මිදෙත්වා, දුකින් මිදෙත්වා ආදී වශයෙන් සත්තු කොට්ටාස 12ට වෙන වෙනම ධ්‍යාන තුනක් බැගින් 36ක් වඩනවා. බටහිර දිසාවටත් එසේම ධ්‍යාන 36ක් බැගින් වඩනවා. උතුරු දිසාවටත් එසේමයි. නැගෙනහිර අනු දිසාවටත්, දකුණු අනු දිසාවටත්, බටහිර අනු දිසාවටත්, උතුරු අනු දිසාවටත්, යට දිසාවටත්, උඩ දිසාවටත්, මේ දස දිසාවටම මෛත්‍රී වගේම කරුණා චේතෝ විමුක්තිය විහිදුවනවා. එක එක දිසාවකට ධ්‍යාන 36 බැගින් වැඩෙනවා. එතකොට මෙහිදී අර මුලින් සඳහන් කළා සීල සත්‍යෝ සීල ප්‍රාණිහ ආදි වශයෙන් ස්ථාන නියමයක් නැතුව, ස්ථාන නියමයක් නැතුව වඩනකොට එතන සත්ව කොටාස වලට ප්‍රථම ධ්‍යාන 3යි, ද්විතිය ධ්‍යාන 3යි, තෘතිය ධ්‍යාන 3යි කියලා මෙහෙම වැඩෙනවා. එතකොට ඒ සත්ව කොටාස 12ට වඩනකොට 36ක් බැගින් වැඩෙනවා. මෙම ප්‍රථම ධ්‍යාන 132ක්, ද්විතිය ධ්‍යාන 132ක්, තෘතිය ධ්‍යාන 132ක් බැගින් මේ කරුණා ධ්‍යානයේ කරුණා බ්‍රහ්ම විහරණයේ තුන් ලෝක ධාතුවට විහිදුවන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ධ්‍යාන බාටපත් වූ මහා කරුණා ගුණය අපේ සරුවඥන් වහන්සේ තමයි මුලින්ම ලොවට පහදා දුන්නේ. ඒ ධ්‍යාන ලබාගත්තා වූ කරුණා ධ්‍යාන ලබාගත් යෝගාවචරයා ඊළඟට සිදු කරුණු ලබන්නේ එය විපස්සනාට හරවා ගැනීමයි. දැන් කරුණාව අරමුණු කරන්නේ සත්පුද්ගලයන්නේ දුක්ඛිත සත්පුද්ගලයන්. ඒ කරුණාවට අරමුණු සත්පුද්ගලයන් සහ කරුණා ධ්‍යාන චිත්තචෛසික ධර්මයන් හරවනවා විපස්සනාවට. අපි හිතමු ප්‍රථම ධ්‍යානයට පත් වුණා කියලා. ප්‍රථම ධ්‍යානයෙන් නැගිටලා ධ්‍යානාංග පහ ඉස්සලවෙන් කරගන්නවා. ඊළඟට ධ්‍යානාංග පහත් එක්කම තියෙන ඉතිරි චිත්තචෛසික ධර්ම සියල්ල 34ක් තියෙනවා. ප්‍රථම ධ්‍යානය ඇතුළත
35ක් තියෙනවා. ඒ 35ම එකක් එකක් ගන්න වෙන්කොටගෙන ත්‍රිලක්ෂණයට හරවනවා. ඊළඟට ද්විතිය ධ්‍යාන සිතේ තියෙන ධ්‍යානාංග සහ ධ්‍යාන සංප්‍රයුක්ත ධර්ම සියල්ලම වෙන් කරගෙන බලනවා. තෘතිය ධ්‍යාන සිතේ තියෙන ධ්‍යානාංග දෙක හා හේදෙන ධ්‍යානාංග තුන සහ හේදෙන ත්‍රි ධර්මයන් සියල්ල බලනවා. ඒවා එකක් ගානි ත්‍රිලක්ෂණයට හරවන අනිච්ච දුක්ඛ අනාත්ත. එවාගෙම ඒ ධ්‍යානයට පදනම් වූ හුරුදේ වස්තු රූපය ඊළඟට අල්ලා ගන්නවා. කියන්නේ අරමුණු කරනවා. හුරුදේ වස්තු රූපයේ තියෙන රූප කලාප 6ක්. කාය දසක, භාව දසක, වัตතු දසක කියලා 10 රූප මිති 3යි. චිත්ත සමුට්ඨාන සුද්ධාස්තක, පුතු සමුට්ඨාන සුද්ධාස්තක, ආහාර සමුට්ඨාන සුද්ධාස්තක කියලා අටේ මිති 3යි. මෙසේ රූප කලාප මිති තියෙනවා 6ක්. රූප වශයෙන් ගත්තොත් 54ක් තියෙනවා. ඒ එයින් කා වัตතු දසකේ අසුරු කරගෙනයි මේ ධ්‍යාන සිත් 15 නමුත් වัตතු දසකයේ පරිවාර වශයෙන් ඉතිරි රූප කලාප සහයෝගයේ පවතින බැවින් ඒ රූප 54ම වෙන වෙනම වෙන් කරගෙන ත්‍රිලක්ෂණ විපස්සනාවට හරවනවා. ඊළඟට ඒ කියන්නේ හුරුද වස්තු රූපයේ පමණක් නෙමෙයි. චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවා වස්තු, කාය වස්තු. එවාගෙම කර්ම සමුට්ඨාන රූප කලාප, චිත්ත සමුට්ඨාන රූප කලාප, පුතු සමුට්ඨාන රූප කලාප, ආහාර සමුට්ඨාන රූප කලාප කියන මේ සීලම රූප ධර්මයන් සවසන්තානේතන රූප ධර්මයන් වෙන් කරගෙන ඒව විපස්සනාවට හරවනවා. බාහිර වස්තු වල තියෙන රූප ධර්මයක්, බාහිර සත්ව පුද්ගලයන් කෙරෙහි පවත්නා රූප ධර්මයක් එසේ මරුමුණු කොටගෙන විපස්සනා කරනවා. තමන්ගේ සිත තුල පවත්නා වූ මෙතෙක් කල පැවතුනා වූ යම්තා කුසල චිත්ත වීති, අකුසල චිත්ත වීති, පංචද්වාරයෙන් ඇතුණු කුසල චිත්ත වීති, අකුසල චිත්ත වීති එකක් එකක් ගානේම අර වාගේ චිතචාසිකං වෙන් කරගෙන ත්‍රිලක්ෂණයට හරවනවා. මෙන්න මේම ආධ්‍යාත්මික වූද බාහිර වූද නාම රූප ධර්මයන් ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, පටිච්චසමුප්පාදාංග වශයෙන්, සූසි ප්‍රත්‍ය වශයෙන් වෙන් කරගෙන ඒවා ත්‍රිලක්ෂණ විපස්සනාවට හරවමින් සම්මර්සන ඥානේ පටන් සංඛාරුපේක්ඛා ඥානේ දක්වා විදර්ශනා භූමියේ ඥාන භාවනා වඩනවා. තමාගේ පාරමී සම්පූර්ණ වී තිබුණා නම් සංඛාරුපේක්ඛා ඥානේට අනුතරව උත්ථානගාමිනී විපස්සනා අවස්ථාව මුදුන්පත් වීමෙන් සෝවාන් මාර්ගඵල චිත්ත වීතියේ පහළ වීමෙන් සෝවාන් මාර්ගඵල ප්‍රතිලාභයට පත් වෙනවා. ඉන් අනතුරුව ප්‍රතිවේක්ෂා ඥාන පහළ වීමෙන් අනුපිළිවෙලින් තමාගේ సంతානයෙහි අර ලෝකෝත්තර අධිගමයන් ලැබෙමින් කෙලෙසුන් සංසිඳුවා ගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සතර මඟ ඵලානුක්‍රමෙන් ලැබිය යුතු සදාකාලික සාන්තුසුය වූ අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගන්නට ලැබෙනවා. දැන් අපි සලකා බලමු මේ කරුණාව ධ්‍යාන බාට පමුණවා ගන්න හැම දිනාටම ලැබෙන්න පුළුවන්. ඒ සඳහා ගුරු උපදේශ මැනවින් අවශ්‍යයි, විවේකී අවශ්‍යයි, එවාගෙම ඒවා නිසිසේ පිළිපැදීමට කාලය අවශ්‍යයි. හැම දිනාටම ලැබෙන බැවින් අපි මේක දිනපතා ප්‍රායෝගික වශයෙන් අධ්‍යයනය කරන්න පුරුදු වීම අත්‍යවශ්‍ය වෙනවා. අපි හිතමු උදේ අපි අවදි වෙනවානේ. අවදි වෙනකොටම හිතෙනවා තමා නිදාගෙන හිටියේ මේ ඇඳ, මේ කොට්ට පැදුරු ඇතිරිලි, මේවා සම්පාදනය කළ දුන්නේ නැත්තු, දුකින් මිදෙත්වා, දුකින් මිදෙත්වා, දුකින් මිදෙත්වා. එවාගෙම තමන් මූණ සෝදනවා, දත් මදිනවා. ඒ සඳහා අවශ්‍ය වෙන දැහැටි, දත් බුරුසු, දත් බෙහෙත්, එවාගෙම වතුර, වතුර භාජන, ජල නල, වතුර බේසන්, එවාගෙම තුවාය, සබන්, මේ වගේ ප්‍රයෝජන ගන්න එකක් එකක් ගානේ මේවා නිෂ්පාදනය කළ අය, මේවා මිලට දුන්න අය, මේවා මෙතන තැන්පත් කළ අය, මේවා සකස් කළ අය, දුකින් මිදෙත්වා, දුකින් මිදෙත්වා, දුකින් මිදෙත්වා. කිසි මහන්සියක් නැහැ. ඊළඟ තමන් ඇඳුම් ඇඳ ගන්නවා, තමන්ගේ අවශ්‍ය දේවල් පරිහරණයට ගන්නවා. ඒ ඇඳුම් අඳින වෙලාවේ, පරිහරණය කරන දේවල් පරිහරණය කරන වෙලාවේ මේවා සම්පාදනය කළ අය, මේවා මිලට දුන්න අය, මේවා තැන්පත් කළ අය,
දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කිසියම් මහන්සියක් නැයි කරුණාව වඩන්නට ඒ වගේම තමන් ආහාර පාන හදා ගන්නවා මේ ආහාර පාන සම්පාදනයේ සඳහා අවශ්‍ය උදුම්ද භාජනද ඒ වගේම තවත් ජලයේද ඒ වගේම පරිහරණය කරන දේවල් ලොක්කෝම එකක් එකක් ගානේ නිර්මාණය කළ අය සකස් කළ අය හදා දුන්න අය සම්පාදනය කළ දුන්න අය නිදුක් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කියලා තමන්ට කරුණාව වඩන්නට පුළුවන්. ඒ වගේම තමන් ගමනක් යන්න පිටත් වෙලා මාම යන මාර්ගය මේ මාර්ගයේ හදා දුන්න ඇත්තු දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා මේ මාර්ගයේ ඉදිරියෙන් යන්නේන වාහනකරුවෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා පස්සෙන් යන්නේන වාහනකරුවෝ දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා පයින් යන්නේ නැත්තු දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දෙපැත්තෙන් යන්නේ නැත්තු ගෙවල් දොරවල් වල කඩ සාප්පු වල එවාගෙන විහාර දේවාල පල්ලි කෝවිල් ආදීෙහි කර්මාන්ත ශාලා ආරෝග්‍ය ශාලා පාඨශාලා විශ්‍රාම ශාලා පැට්‍රෝසෙට් ඩිස්පෙන්සරි ආදීෙහි ගෙවතු වතු පිටි කුඹුරු ආදීෙහි වාසය කරන ඇසිරෙන සීළු දෙනා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කිසි මහන්සියක් නැණි තමයි යම් කිසි රාජකාරියක් සඳහා ආයතනයකට යනවා නම් මේ රාජකාරික නිස්ථානයේ නියෝජිතවරු නිලධාරීවරු සේවක සේවිකාවරු දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කිසි මහන්සියක් නැතුව හිත පුරුදු කරන්න පුළුවන්. ඔය වගේම තමන් වාහනයක් පදවනවා නම් මේ වාහනේට කිසි සතෙකුට මේ වාහනේ හිංසාවක් නොවේවා කියලා හිතනකොටම කරුණා පහළ වෙනවා. තමන් වතුර පොදක් කට හොදලා දානකොට මේ වතුරෙන්වත් කිසි සතෙකුට හිංසාවක් නොවේවා කියලා හිතින් ආවර්ජනා කරනවා. මේ ඔක්කොම කරුණා බ්‍රහ්මවේරණයට අයිති. එවාගෙම තමන් කතා කරනකොට මගේ මේ වචනින් කිසි කෙනෙකුට හිංසාවක් නොවේවා කියලා හිතේ පහළ කරගන්නවා කරුණාව. එවාගෙම තමන් ලිපියක් ලියනකොට මගේ මේ ලිපියෙන් මේ අකුරකින්වත් කිසිගෙනුවට හිංසාවක් නොවේවා කියලා හිතේ කරුණා පහළ කරගන්නවා. මේ වගේම තව කෙනෙකුට යමක් පරිත්‍යාග කරනකොට මේ ඇත්තට දුකින් මිදීමට මේ හේතු වේවා කියලා පරිත්‍යාග කරනවා. තමන් යමක් පිළිගන්නකොට මේ පිරිනමන තැනැත්තා දුකින් මිදේවා කියලා අපේ කරුණා පවත්ව ගන්නවා. මේ විදිහට අවිහිංසාව හිතේ දියුණු කරගන්න බොහෝම ලෙහෙසියි. අවිහිංසාව තමයි කරුණාවේ අපට වැටෙන ආකාරය. ඒ නිසා හැම වෙලාවෙම මේ විදිහට කරුණා විහරණය අපි පුරුදු කරනවා නම් තමන්ගේ මුළු ජීවිතේම නිවුණු ජීවිතයක්, සැනසුණු ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, ඥානවන්ත ජීවිතයක්, එවාගෙම වාසනාවන්ත ජීවිතයක් බවට පැමිණෙනවා. තමන්ට අලාභයක් වුණත්, අයසක් වුණත්, නිඳාවක් වුණත්, දුකක් පීඩාවක් වුණත් කවදාකවත් හිත පෑරෙන්නේ නැහැ, හිත තැළෙන්නේ නැහැ. ඒ හැමතැනකදීම ඉවසීමෙන් කරුණාවේ පිහිටා සිටින්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ජීවත් වන අප සෑම දෙනා විසින් මේ ජීවිතයේ මතු සසර ගමනේදී ලෝවැස ජනතාවගෙන් හිංසාවක් නොවනු පිණිසත් ලෝවැස ජනතාවට හිතසුව සලසමින් නිවන් මඟ යනු පිණිසත් මේ කරුණාව බ්‍රහ්ම විහරණ වශයෙන් අපි වඩන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. විශේෂයෙන් අපේ සරුවඥන් වහන්සේ ගැන නැවත නැවතත් සිතා බැලීමේදී මහා කාරුණික වූ සරුවඥන් වහන්සේ මේ උත්තරීතර මහා කරුණා සමාපatti ඥානෙ පිහිටා සිටගෙන දවසකට පැයකුත් විනාඩි 20ක් තරම් කෙටිම කෙටි කාලයක් පමණක් සැතපී වදාරමින් අනිත් මුළු කාලයම ලොවැස ජනතාවට වැඩසැලසුවේ මහා කරුණා ගුණේ පිහිටා සිටගෙනයි. අපි ඒ සරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ඒ සරුවඥන් වහන්සේගේ ශිෂ්‍යයෝ, ඒ සරුවඥන් වහන්සේගේ අනුගාමිකයෝ. එනිසා අපිත් ඒ සරුවඥන් වහන්සේගේ මහා කරුණාවේ බිඳක් එකතු කර ගනිමින් අපේ ජීවිත කරුණාවෙන් පුරවාගෙන සෑම ඉරියව්වක් පාසා අවිහිංසා පුරුදු කර ගනිමින් ඒ අවිහිංසා මුල් කොටගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වර්ධනය කර ගනිමින් අපේ පුණ්‍යාත්මී ජීවිතය පාරමී ජීවිත බවට බෝධිසත්ව ජීවිත බවට පමුණවාගෙන මේ ජීවිතය සැනසී මතු ජීවිත සනසාගෙන ආලෝකෙන් ආලෝකයට ගමන් කරමින් මහා කාරුණික වූ සාන්තිනායකයන් වහන්සේ දේශනා කොට වදාළ සතර මඟ සතර ඵල පිළිවෙලින් ලැබෙන
සදාකාලික සාන්ත සැනසුම වෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස අපි අදිෂ්ඨාන ප්‍රාර්ථනා සබා ගනිමු. මහා කාරුණික වූ සාන්ති නායකයන් වහන්සේට අපේ ගෞරවාචාර නමස්කාරය වේවා. ඒ ශ්‍රී සද්ධර්ම ධාතුවට අපේ නමස්කාරය වේවා. ආරි මහා සංඝරත්නයට අපේ නමස්කාරය වේවා. කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලාට අපේ නමස්කාරය වේවා. අපටත් මේ ජීවිතේ පුරා රැස් කරන කුසලානුභාවයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවීසනසී වදාළ අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියලා අපි කරුණාවෙන් ප්‍රාර්ථනා කරගනිමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීතා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් වූ කුසලානුභාවයෙන් සැමදෙනාට සම්‍යක් ප්‍රාර්ථනා සඵල වේ. අජරාමර සාන්ත අමාමහ නිවන් සුව සාක්ෂාත් වේවා.